മന്ദാരമത് അന്ധകാരയത് ആലോക്കേത് പൊതു ഊ സതിക് അത് അപ്പി കഥാകരണേ മുഹുദു വിരളത് വിയലി കലാപിയ ശുഷ്ക ബിമത് അടതെന്ന് ശേഷകന്ദ സേമ മധ്യ കന്തുകരയ ഹോട്ടൻ തെന്ന ദക്വാമ മേ അപൂരു ജീവിയ സിയ ജീവിതയേ പാസ് സടഹൻ തബാ എവിദയനവ എഹിത് മേവന വിട്ട് മേ മഹാ കന്തു ശിഖര മത് ദിവിഗെവന സത്വയാ സമഗ അതികരഗത് ആരോവ യം പമനക തർജനയക് മാനവയാട്ടത് സത്വയാട്ടത് അത് സ്വഭാധാര അപ്പ് സ്പർശകരണ തേമാവ് അതിശയിന്മ സംവേദി ഏനിസാ എന്ന് കൊട്ടിത്തെക്ക് കന്തുബിമേ അവിദയാണ്. ජාතික උද්‍යාන ආශ්‍රිතව හෝ වෙනත් නිතර ගැවසෙන භූමි පාදක කොට කොටියා පිළිබඳ පවතින රසමුසු කතිකාව ප්‍රබලයි. එතනදී රන්වන් පැහැයෙන් හිරු එළිය දිලෙන උදෑසනක හෝ සැඳෑවක සේයාරු ලුහු බඳින්නෙකුට දිව්‍යමය රූපයක් තරමට කොටියා වටිනවා. මානව ක්‍රියාකාරකම්වලින් දුරස්ථ එවැනි ඉසව්වල ඇති ආහාර සුලභතාව මත සතුන් අදාළ විසුම් පෙදෙසේම දිවි ගෙවනවා. එහෙත් අද අප කතා කරන මධ්‍ය කඳුකරය සීතමෙන්ම උෂ්ණ ශීත සමූහ සම කාලගුණ පරිසර පද්ධතිය අතිශය භෞමික සංකීර්ණත්වයකින් යුක්තයි. උස් කඳු, ගිරිදුර්ග, නිම්න, මොහොර, පතනසේම ජලාශ්‍රිත පරිසර තත්ත්වයන්ගෙන්ද එය පොහොසත්. වේගයෙන් එලිපෙහෙලි උන මේ සංකීර්ණ බහුතලය ඉන් ගහවැල උදුරා ගලවා වනසා දැමූ විට ඒවා විනාශ වූමුත් ඒ මත යැපුණු සතුන් සිය විසුම් පෙදෙස් අසල්වැසි ඉසව් වෙත ආදේශ කරගත්තා. එහි ප්‍රතිඵලය වූයේ දිගින් දිගටම ඇකිලෙන වනවැසුම් සිතියමක් අපට හිමිවීමයි. ජනගහනයත් ක්‍රමිකව වර්ධනය වූ අතරම ඊට සාපේක්ෂ අවශ්‍යතාවන් ධනවාදී සමාජ රාමුව යටතේ විශාලනය වුණා. ඉන් ඉස්මතුව පෙනුන සංවර්ධනය හා වාණිජ ව්‍යාපෘතිවල අගස් අස්වැන්න නෙලන්නට රටක් ලෙස අපට හැකි වූයේ යම් පමණක ගැටලුද පාරිසරික ප්‍රපංච මත නිර්මාණය වෙද්දී. එන ඉන් බලද්දී වත්මන් කොටියා සිය වාසභූමි විතැන් කොට ගමට කැඳවා ගැනීමේ ආරාධනා පත්‍ර අප විසින්ම යවා ඇද්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි. අද අපේ සාකච්ඡා සැසිය කොටියාත් මිනිසාත් සුරක්ෂා කරමින් තැනෙන පාලමක් වනු ඇති. මධ්‍ය කඳුකරේ ආශ්‍රිත නුවර කලාවියේ සිට රන්දෙනිගල වලපනේ නුවරඑළිය හරහා හැටන් දක්වා අප ගමන් කරනුයේ වසරක් තුළ මතුව පෙනුණු සිද්ධි කිහිපයක්ද සැලකිල්ලට බඳුන් කරමින්. උඩවත්ත කැලයේ සිට හන්තාන් ආදී ඉසව් බොහෝමයකට අභිමානයක් ගෙන එන කොටියා කල එලි බැසගත් තලාතු ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ හේවා හැට ආශ්‍රිත අනුරගමටයි අප ගියේ. ඒ ඉකුත් දෙසතිය තුළ කොටියකු විසින් ඇති කළ යම් පීඩාකාරී තත්ත්වයක් සමනය වී පවතිති. ඇයි පැටිය ඉති ළඟ තියන්න නැති? මං හිතේ කොටිය කාලා ගිහිල්ලා කියලා පැටිය. දැන් පැටිය ඉන්නවා. ඒ පැටිය නෙමෙයි අනිත් පැටිය තමයි කොටිය කන්දි ගියේ. හා. ඕතෙන් පැටිය. කොටිය කයි කියලා බයිට ගේ ඇතුළට දාලා ඉන්නවා. ආ මේ එතකොට මෙයා ළඟ තියන්න විදියන්නේ නැහැ. මේ මෙයා තනියම මිදුලි බැඳලා ඉන්නේ. හා. මේ ගේ ඇතුළේ දානවා පැටිය අනිත් එක්කිනයි දෙන්නම අතන මිදුලි දාලා ලයිට් දෙපැත්තෙන් දාලා තියලා තියෙනවා. ඉන්නන්නේ නැහැ.
නින්දක් නැහැ කියන්නේ කොහොමද නින්ද නැහැ හැරගෙන තමයි ඉන්නේ අම්මලා ගෙදර ඉඳා ගන්න මම පැටියා ගේතුට දාලා ආ නන්දා ගෙදරට පැටි මේ බහු පැටියාව දාලා මම ගෙදරකට යනවා ඔව් ගේතුට දාලා අම්මලා ගෙදර යනවා නින්දා ගන්න ඔව් කුටියක ලාදියක් නේද ඒ ගෙදර උනම් මට නින්ද නැහැ නින්ද නැහැ කියන්නේ අයි මෙයාලා දෙන්නයි ලීනේ ආ ඒ හන්ද බයයි මේ ඇවිල්ලා කයි කියලා මේ නැගිට නැගිට ඉතින් බලනවා ඇවිල්ලා මේ අපි එළියට එන්න බයයි ඔව් මේ අර ගේ ඇතුලේ ඉඳලා ටෝච් එක අල්ලනවා ඉන්නවද කියලා අපේ කළු අම්මා ඉන්නවද කියලා උසස් කිරිගවයින් දෙදෙනෙක් සුනකයින් කිහිප දෙනෙක් ගමින් රැගෙන යාමටත් මරා දැමීමත් කොටියාට එරෙහිව ඇති චෝදනා පත්‍රයයි සාක්ෂ්‍ය ලෙස රාත්‍රියේ විදුලි පහනින් මතුව ආ රතු ඇස් දෙකක් තන තන ඔබ මොබ පිහිටි පාසලකුණු ආදිය පමණයි ඉතිරි දැන් ඉතින් නන්දා කිරිදවල අනිත් පැටවු ගැන බලන වෙලාවනේ සතියා ඉන්නම අපි යන් එළියට ඈ එළියට යන්නම ඈ එන්න මාසයක් ඉස්සෙ විතර නැන්දා එතකොට මෙයා නැන්දා මාසයක් කියන්නේ ආපු දවසේ ඉඳලා මොකද සතර 11 ඉස්සරද පොදු නංගි මට කතා කරේ මම ඉඳන් හිටියේ විතර ආ ඊට පස්සේ නංගි කිව්වා මේ නෝනේ අක්කා එළියට එන්න එපා සතෙක් කැවිලා ඉන්නවා මේ එහෙම කියලා ආ ඒ ගමන මම එයාලා එහෙම කියද්දි මුත් මෙයා දැම්ම මේ ඒ භාගයක් විතර ගියාට පස්සේ අරගොල්ල මට කිව්වා දොරවල් අරින්න එපා කියලා. හා මං කරු වැඩි කුසේ පැත්තෙන් දොර ඇරලා මේගොල්ලන්ට කියන්නේ නැතුව ගිහිල්ලා මෙයා ලියාගෙන ওই පැත්තෙන් ගෙනල්ල කකුල මේ ඇඳේ බැන්නේ. ඇඳක් ඇරිලා තින්නේ. ඔව්. කොයිතරම් විදිහට මිනිස්සුන්ට ජන ජීවිතයට යම් යම් කාරණා බලපානවද කියලා මේකෙන් තේරෙනවා. මේව ඇත්තටම නාට්‍ය නෙමෙයි. මේව ඇත්තටම ජීවිතේ මිනිස්සු මුහුණ දෙන අපි නොසිතන ලංකාව ඇතුළෙන් සිදුවෙන දේවල්. මෙතෙක් කිසිදා කොටියකු නොදුටු ගම්මුන් සිටියේ බිය සැක මුසු සිතුවිල්ලක කෙසේවත් ගමට යන විටම මග දෙපස පවා දිස්සුවේ වනරුදක් තරමටම අතු ඉති පාරට නැමුණු අයුරක් එහෙත් කන්දක් වටා පැති මුහුණතක පිහිටි ගෙවල් ඉස්මත්තේ වනරොද අලුත් විදුලි රැහන් පද්ධතියකට එලිපෙහෙලි වෙමින් පැවතියා ගම්මුන්ගේ ග්‍රාම සේවා නිලධාරි මහතාගේ අදහස කොටි ආවේ ඒ තත්වය සමාරෝපණය වූාට පසු බවයි අපි මාතේ ඔව් නමයි ඊයේ කාලද නැ ඊයේ නම් නැ ඊයේ නෑ ඉල තිබුණ නැ පෙරේදා ඉස්සර දවසේ නම් අර 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 මහත්මයලා ගෙවල් ළඟට වගේ ආවිල තිබුණා ඊට සති දෙකකට විතර කලින් මේ මේ මහත්මයගේ පහමාට විතර එකනක් මේ අපි ගිහිලා එදා ගිහිලා මේ අපේ කණ්ඩායම එකතු වෙලා කොහොම හරි අලිවැඩි ගහලා හැම මේවා කරා එදා ඇවිල්ලා ඒ උරෑ වෙලා ඇවිල්ලා තිබුණා මෙහෙන් ගිහිලා මෙතනින් උඩට තමයි ගිහින් තිබුණේ ඔයිදර කාගේදර හරක් පැටව කාවි අර මේ 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 අයියාගේ ඔව් මෙයා මේ මම හරක් දෙන්නේ කාලා තිබුණා ඒ සා එලහරක්ද මීහරක්ද එලහර එලහර හොඳේ උ ඔව් බටු කරන්නේ නෙමෙයි නෑ නෑ මන්ද ජේසි හරක් ආ ජේසි හරක් දෙන්නේ ආ ඊට පස්සේ ආයේ නෑ ඊට පස්සේ කියන්නේ දැන් පෙරේදත් ඇවිල්ලා තියෙන උඩ මේ වැස්සේ අඩි තිබ්බ දැන් මම දෙත් ගිහිල්ලා බලපුවාම අඩිය තියෙනවා අර 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 සතා තරම් ලොකු නෑ ආයිකෙන් තව සතෙද දන්නේ අපිට දැන් බලන්න හැකිනේ මාමගේ නිහලා වෙන්නනවනේ නේ දැන් ආලාම හිතන්නේ මොකද්ද මේ ප්‍රශ්නෙට මුල වෙන්නේ ඇත්තේ ඒ කියන්නේ මේ දැන් ඉස්සර කැලේ වුණට ආවේ නැහැ නේද ඔව් මම නම් දකින්නේ මෙහෙම අර මෙතන යනවා අදිබැලති විදුලි රහන් පද්ධතිය පල්ලේ කැලේ රාගණෙන්ද පල්ලේ කැලේට ඒකෙදි අර මේ කුළුණු ගහනවානේ කුළුණු ගහනකොට දැන් මේ පැත්ත ඔක්කොම මේ එලි පහලි වෙලා තිබුණ නැහැ හරි එතකොට මේගොල්ලන් පාරක් කපාගෙන තමයි අර ලොකේෂන් වලට යන්නේ කුළුණු වලට ඒ ගිහිලා එහෙ වෙඩි දානවා එතන පල්ලේ හවුණු ගල් වෙඩි ඒවා ගල් වෙඩි දානවා මට සැකසහිතයි මෙයා මේ සතා ඉන්න ඇති අර එහා පැත්තේ යකුරු ගඟ ගල කියලා තියෙන ලොකු කැලේ මැද. ඕක ඉඳලා අර වෙඩි වලට බය සමහරට මේ හිමින් පල්ලේ හරි සේඳු වුණාද කියන එක සැකයි මේ පාර දිගේ තමයි ඇවිල්ලා තිබුණේ පළවෙනි දවසේම. හරි හරි. නිවෙස් කිහිපයකටම ගොස් අප මේ ගැන අධ්‍යයනය කළා. එහිදී දුටු අයුරින් බොහෝ නිවෙස් වනයේ ගිලගෙන පැවති අතර එක් නිවසක අඩුම තරමේ සුනකින් දෙකක් හෝ තුනක්වත් සිටියා. එය ආරක්ෂාව හා විනෝදාංශය විය හැකි. කිරිගවයින් සාදා ගන්නේ ජීවනෝපාය ලෙසයි.
මේ ගමේ තිච්ච එක අඩුපාඩුවක් තමයි අතට මේ ගාස්නේ ඇවිල්ලා මහා පාරට. ඒ කියන්නේ කොටි විතරක් නෙමෙයි අලින්ටත් ඉන්න පුළුවන් දේවල් පිරිසුදු කරගන්න කට්ටිය දැනගන්න ඕන. කොතන මෙතනින්ද? මෙහෙම දැම්මලා මෙහෙම ඉන්නවා මම මෙද්දී. බලා ඔළුවක් මෙහෙම තියාගෙන හිටියේ. ඒක මම මෙහෙම බලද්දී S2 කැලේ ඇස්සෙන් පේනවා. දිල් බෝඩ් එක S2 පේනකොට මම පොඩ්ඩක් බය වුණා. බලා මෙහෙම මෙයා තම බලා. මෙයා මෙහෙම අරගෙන පස්සට එනකොට ඉස්සරහට ආවා. ඉස්සරහට එනවත් එක්ක මම බලා වඩාගෙන බලා අරන් පස්සට පන්නකොට තමයි ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා එකපාරට මම කෑ ගහද්දි හැරිලා පැන්නේ හපුඩට. මම කෑ ගහද්දි සතා පණිද්දි තමයි හරියටම සතා මොකද්ද කියලා මම දැක්කේ. ආහා. පෙරේදා ගේ ඇතුළ නිදාගෙන ඉන්නකොට රෑ කොහමද 9:00 මාර 10:00ට විතර ඇති. රෑ. ඔව්. ඒ වෙලාවේ මම ඔය ගෙට අපි යාපැත්තේ ඔය එතනින්ම ගේ ආයිනම උඩට ඔය යන සද්ද තමයි වුණේ එළියට එන්න බයයි. ඉතින් කරන්ට් එකක් නැහැ. ලයිට් එකක්වත් නැති හින්දා එළියට එන්න බයට පියාගෙන. ඔව්. බල්ලෝ කීදෙනෙක් ඉන්නේ? බල්ලෝ පහක් ඉන්නවා. ඔක ළඟ ඉදර. අප ගිය දාට පෙරදා මීට විසඳුමක් ලෙස කන්දේ එක් කොටසකට යම් අයෙක් හෝ පිරිසක් ගිනි තබා තිබුණා. එය ඉතා නූගත් පහත් විසඳුමක්. ඇතැම් විට කොටින් ගමට කැඳවා ගැනීමේ ඇරයුම් පතක්. ඩොක්ටර් සුමේද මහත්තයා වනජීවි දෙපාර්තමේන්තුවෙන් ප්‍රායෝගික විසඳුම් හොය හොය තමයි යන්නේ. මෙතන ගැට ගහලා උන්නද? බෙල්ල ඩැමේජ් වෙලා තියෙනවා. හොඳට තියෙනවා නිය පාරවල්. ඊට පස්සේ මේ ටික තමයි මේ තියෙන කාලා නේ. බඩ බඩ කොටස කාලා. වැස්සියෙක් නේ. දෙන්නම වැස්සිය. මේ කඩේ මේ බුරුල්ල ගාවිනු කාලා තියෙනවා ටික නේ. ඉතුරු ටික ලොකුට කාලා තියෙන මෙතන මේ බෙල්ල ගාවි. මේ මහා යෝධ කූඩු ඈ. මේක ඉතින් අවසන් මට්ටමේ විසඳුමක් විදියට තමයි මේ පීඩාකාරී තත්ත්වයන් නමුවේ සුමේද මහත්තයලා ඩොක්ටර්ලා වෙනලා තියලා තියෙන්නේ. දැන් ඩොක්ටර් මේ සාමාන්‍යයෙන් මේ වගේ ගමකට නැත්නම් ජන කොට්ටාසයකට බලාත්මකව බලපෑම් කරන සතෙකුට තියෙන මේ විසඳුමේ සාර්ථකත්වයේ හාමික ක්‍රමවේදී මොකක්ද? ඒතර විශේෂයෙන්ම කොටි ගැන කතා කරද්දී කොටියා කියන සතා කම්පෙයා කරද්දී සාමාන්‍ය සර ප්‍රමාණය පොඩි සාමාන්‍ය දිග ගත්තොත් අපි කියනවා අඩි 5ක් 6ක් වගේ උපරිමයක් ඇයි. එතකොට උස ගත්තොත් අඩි 2ක් 3ක් ප්‍රමාණයක් වගේ ඇයි උපරිමයටම. එතකොට ඒ වගේ සතෙක්ගේ හැසිරීමත් ඒ වගේම ඉතා ක්වික් මූවමන්ට් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. එතකොට ශරීර ප්‍රමාණය කුඩයි, ක්වික් මූවමන්ට් තියෙනවා. එතකොට ඒ වගේ සතෙක් ඩාට් කරලා අල්ලන එක ටිකක් අපහසු කාරණයක්. එතකොට මේ ක්‍රමවේදයේදී අපි භාවිතා කරන්නේ අපි සතාගේ බිහේවිය එක අපි මුලින් අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ සතා යන එන මාර්ග පිළිබඳ ට්‍රේල්ස් ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. අපි මුල් ගම් වැසියොත් එක කතා කරලා අපේ නිලධාරීන් එක දිගටම සාමාන්‍ය දවස් කීපයක් මේ ගැන හරියටම සොයා බලලා සතාගේ අඩිපාරවල් හොයලා එතකොට සතා එන යන මාර්ගයේ ඔස්සේ තමයි මේක අහුරන්නේ අපි. එතකොට එහෙදී අපි මේ සතාව ආහාරයට ගන්න කැමති එක්කෝ සතෙක් නැත්තම් මස් වගේ දෙයක් මේ වෙනමම දාලා තියලා ඒක තමයි අපි උගුල විදියට පාවිච්චි කරන්නේ. එතකොට ඒ සතා මේ ඇතුළට එද්දී මේ උගුලට හසු වීමක් වෙනවා. ඒ අවස්ථාවේදී සතා අසු වෙනකොට වෙන ශාරීරික හානිය ඉතාමත්ම අවමයි. අපි ඩාට් කරලා ඒ කියන්නේ නිර්වින්දනය කරලා අල්ලනවා වගේට වඩා සතාගේ ශාරීරික පැත්තෙන් මානසික පැත්තෙන් දෙකටම මේ සතාට ගොඩක් සේෆ්ටි ගතියක් තියෙනවා. දැන් මේ කූඩුව ස්ථානගත කරලා තියෙන්නේ මේ පැත්තෙන් කොටියා එනවා එක්කෝ නැත්නම් මේ පැත්තෙන් කොටියා එනවා කියන මන් නිල මන්තල දෙකම
යම් කිසි ආකාරයකින් තහවුරු කරගෙන. දැන් එතකොට මෙතන මේ කූඩුව තනියට පෙනුනට එක ඉද්දට මේක කූඩු දෙකක් ඇත්තටම. ඒක පෙන්වන්නම් ඉස්සරහදී. මේ දැන් කූඩුවේ දොර ඇරලා තින්නේ. ඒ කියන්නේ එහා පැත්තේ කූඩුවේ ඉන්නවා යම් කිසි මාංශයක් නැත්තම් සතෙක්. ලයිව් සාම්පල් එකක් ඉන්නවා. එතකොට මෙතනින් මේ කොක්කට අදාළ කේබල් එකකුත් දාලා මෙතන පුංචි මේව එකක් හදලා තිනවා. ඔන්න දැන් කොටියා නැතත් මරින් යනවා මේක ඇතුළට. දැන් මෙහෙම ගියාට පස්සේ කොටියා එන්නේ අතන තියෙන ඉලක්කය පිළිබඳ ලොකු අවධානයකින්. එතකොට එයා මේකට අඩිය තියනවා. අර තීච් එක බිම වැටෙනවා. එතකොට කොටියා මේක ඇතුළේ හිර වෙනවා. එහා පැත්තේ දැන් මේ සමන් ඉන්නේ අර අනෙත් කියන්නේ සතා මෙයාව මෙහෙවන නැත්තම් මෙයාව කැඳවන මේ අභිප්‍රේරණය සිද්ධ වෙන පැත්ත. එතකොට මේ අපි දෙන්න අතර තියෙනවා කියන්නේ මේ සත්තු දෙන්න අතර තියෙනවා ලොකු බැරියර් එකක් බාධාවක්. අරයව ඩැහැ ගන්න බැරි වෙන දෙයක්. දැන් හුඟක් වෙලාවට සමාජ මාධ්‍ය වලින් මේ ගැන කතා කරා. මේ සුමේද මහත්තයා දැන් ඇත්තටම මේකේ ක්‍රමවේදයේ කිසිම සතෙකුට හානියක් නොවන එකනේ. පැහැදිලිවම හානියක් වෙන්නේ නැහැ සතාට. මොකද මූ අපි දාන ට්‍රැප් එක කියන්නේ ට්‍රැප් එකේ බේට් එක කියන්නේ අපි හැම වෙනමම කූඩුවක තමයි මේ කූඩුවට සවි කරලා තියෙන්නේ. ඒ කූඩුවේ තමයි දැන් සමන් ඉන්නේ. ඒ කූඩුව වෙනමම තමයි මේ කූඩුවට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ හින්දා දිවියගෙන් කිසිම වෙලාවක මේකේ ඉන්න සතාට කිසිම විටක හානියක් සිදුවන්නේ නැහැ. අපි දැන් මේකට ලයිව් සාම්පල් එකක් දාන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. අපි මස් වගේ දෙයක් දාලා තිබ්බොත් ඒකට එනවා මේ ඌරෙක් වෙනස් සතෙක් ඇවිල්ලා ඒක ගන්න ගියොත් මේ අපි යොදන උපක්‍රමය අසාර්ථක වෙනවා. අනුරගමට අමතරව මාරස්සන පස්ගමටත් මේ තත්ත්වය වාර්තා වුණා. එතනදී නම් ගමේ සිට සැතපුමක් පමණ ඈතින් වනරොදක බැඳ සිටි ගවයෙකු වී කොටියා ආහාරයට ගෙන තිබුණේ. ඒ අසාමාන්‍ය දෙයක් නොවේ. කෙටියෙන් කීවොත් කොටියාට තෑග්ගක් දුන්නා හා සමාන ක්‍රියාවක්ය. කිසිදු විටක ඔබේ ගවයා වනරොදක බැඳ නොතැබීම වටිනාම ක්‍රියාවක් ඒ සතාගේ දිවියටත් ඔබේ ආර්ථික පැවැත්මටත්. ගඳ විසින් අපිව කැඳවනවා කොතනද කියා මෙයාගේ මලගම හෝ ගොදුර බවට පත්වීම. දැන් මෙතෙන්දි තමයි මේ සතා වැටලින් ලෝම විශාල වශයෙන් මෙතන තියෙනවා. ඊට පස්සේ යම් ගැටුමක් හෝ කුමන හෝ දෙයකින් පස්සේ තමයි මෙතෙන්ට ඇදගෙනීමක් වෙන්නේ. දැන් මේ ඇතුලෙන් කාලා හමි තිනෝ පිටින් සමහර අස්ති කොටස් තිරලා ගිහලා සතියක් හමාරක් වෙනවා. විලෝපිකයා එක්ක නැත්තම් කොටියා එක්ක සටන් කිරීම සහ බේරීම ආදී කරුණු හොඳටම දන්නවා කැලේ ඉන්න ඔහුගේ ගොදුර බවට පත් වෙන සත්‍යය. මේ මුවා සමහර විට ඒකට අවශ්‍ය කරන උපරිම මට්ටමේ සටනක් ගෙනියන්නට ඇති. දැන් ගමට එන කොටියා හුරු වෙන්නේ මේ කැලේ ආහාර අඩු නිසා නෙමෙයි, කැලෙන් ගමට එන්න කියලා ආරාධනාවක් විනිසුම කරන නිසා. මිනිසා හෝ මිනිසා විසින් මෙහෙවන සංවර්ධන. කොහොම නමුත් මේ සතා කොටියාගෙන් බේරෙන්නට දරන ප්‍රයත්නය වනාන්තරය තුල කියා දීලා හුරු කරලා තියෙනවා. ඒත් ගමේ ගෙදර ඉන්න බල්ලවත් හරකවත් ඒ සටන ගැන අවබෝධයක් ඇති අය නෙමෙයි. ඒ නිසා පහසු ගොදුරු බවට පත් වෙනවා. පහසු ගොදුරු කරා යෑමට කොටියා වුණත් ඊළඟ මොහොතේදී යලි යලි උත්සාහ කරනවා. ඒකත් එක හේතුවක් මේ කොටි මිනිස් ගැටුම ප්‍රවර්ධනය වෙන්න. ඉන්පසු අප පැමිණියේ රන්දෙනිගලට. ඒ ආශ්‍රිත දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගුණා. මේ සිද්ධ වෙන්නේ බලපනේ නැත්තම් මේ කොටි සහ මිනිස් ගැටුම යම් පමණකින් දුරා නැගීමක් සිදුවෙමින් පවතින ප්‍රදේශයක ගුරුවරුන්ව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යානනය කරවීම, ඥානනය කරවීම සහ ඔවුන්ට දරුවන් වෙත මේ පිළිබඳව යම් නිවැරදි අදහසක් සංරක්ෂණ ක්‍රමවේදයක් සහ කළමනාකරණ ව්‍යුහයක් සඳහා පහදා දීම. ඒ සඳහා තමයි ඒක නිසා තමයි හැටන් ප්‍රදේශයේ 7 දෙනෙක් එක දිගටම තුවාලුණා. එක දිවියා නිසා. ඒ සතාට පහර දෙන්න කියන නිසා. ඉතින් එවැනි තත්ත්වෙ මගහැරනවා නම් අපට පුළුවන්
මේකෙන් බේරාගෙන අපේ අපට අනතුරක් වෙන එක වළක්වා ගන්න, සතාටත් අනතුරක් වෙන එක වළක්වා ගන්න අපට හැකියාව තියෙනවා. සතාටත් තියෙනවා යම් වාසස්ථාන ටෙරිටරි එකක් තියෙනවා. එයාට නිජ බිමක් තියෙනවා. එයාගේ කොට්ටාසයක් තියෙනවා. එයාට ඉඩමක් තියෙනවා. ඒකේ තුල ඉන්න කැමති. ඉතින් අපේ ගෙදරෙන් අපි කොච්චර කිව්වත් අපේ පැල්පතක් තිබ්බත් මොනවා වුණත් අපි සම්බෝලේ වතු කාලා හරි ඉන්නවනේ ඔක. අපි කැමති නෑ යන්න. ඒ වගේ මේ සතත් කැමති නෑ. මේ අපි දකින භූචිත්‍රය ඇත්තටම ඇහැකට තවරන ශාන්තිය අපරිමිතයි. හැබැයි මේ පරිසර පද්ධතිය ඇතුළෙම තමයි මිනිසාත් කොටියාත් අතර ගැටුම හටගන්නේ. දැන් මේ භූරූපයත් එක්ක වීරසිංහ මහත්තයා අපිට මොකක්ද මේ ගැමියාට දෙන්න තියෙන පණිවිඩය? ඒකම මේ චිත්‍රය කොහොමද අපි විග්‍රහ කරගන්නට ඕනේ? වන්ට අද රක්ෂිත භූමියක් ආසන්නේ බොහෝදුරට ගම්මාන ආශ්‍රිතතාවය දිව්‍යාසා මිනිස් ගැටුම පවතින්නේ. ප්‍රධාන වශයෙන් මේ ප්‍රදේශයේ ගත්තත් එවැනි ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා, පවතිනවා. එතකොට දැන් මේ භූ නිර්මාණයත් එක බැලුවොත් රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව මේ දිව්‍යයන්ගේ වාසභූමි වෙනස් වෙලා තියෙන ආකාර කීපයක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තියෙන්නේ මේ රක්ෂිත ආශ්‍රිතව තියෙන කැලෑ ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කිරීම, ඒ වගේම වනගහණය අඩුවීම, ඒ වගේම මේ කැලෑ දෙකට කිරීම. ගොඩක් විට මේ ගම්මානවල පොඩි පොඩි කැලෑ කුට්ටි ගම්මාන ආශ්‍රිතව තියෙනවා. ඒ වගේම වගා බිම් ආශ්‍රිතව මේ කැලෑ කුට්ටි තියෙනවා. ඒතර මේ සතුන්ට පැමිණලා මේ වගේ නවතින හැකියාව තියෙනවා. ඒතර සත්තු ගම්මානවලට ප්‍රධාන වශයෙන් එන්නේ රක්ෂිත ප්‍රදේශ වලින් ආශ්‍රිතව පැමිණලා මේ වගේ කොටසවල කොටසේ නවතින්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන් මේ ගම්මාන ආශ්‍රිතව තියෙන්නේ. ඊට පස්සේ ඊළඟක තමයි මේ ජනතාව මේ වගා බිම් ඇති කරලා ඊළඟට ඒ ආශ්‍රිතව තමන්ගේ ගවයන් ඇති කිරීමේ කොටු හදනවා, එළුවන් හදනවා. ඉතින් ඒක නිසා මේ දිවියන්ට ලේසියෙන්ම මේ ස්ථානවලට පැමිණෙන්න පුළුවන්. එතකොට සතුන්ට ආරක්ෂාවක් නැහැ. ඒ වගේම ජනතාවට ආරක්ෂාව මදිකමක් තියෙනවා මේ ප්‍රදේශ ආශ්‍රිතව. ඉතින් මේක ඇත්තටම ජනතාවට අපි දැනුම් දීලා තියෙන්නේ මෙවැනි ආකාරයේදී මේක වළක්වා ගන්න කටයුතු කරන්න. මේ ඔබ දකින සත්වයා මීට මාසකට දෙකකට පෙර නුවර එළිය වලපනේ නිල්දණ්ඩාහින් ආශ්‍රිතව හමුවන්නේ. වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ නැතහොත් VRR අභයභූමිය ආශ්‍රිතව. වෙනත් සතෙකුට තබන ලද මද්දක සිරවි අසාධ්‍ය මට්ටමේ සිටීමේ කොටිමව නිර්වින්දනය කොට රැගෙන ආවත් පසුපස කොටසට රුධිර ගමනය අක්‍රිය වීම ඇති වූ ආකුලතා සමග මරණයට පත් වී තිබුණා. මේ වසර තුල නුවරඑළිය දිස්ත්‍රික්කෙන් වාර්තා වූ පළමු කොටි මරණය එයයි. අර එක පාරටම ගම්බද ජීවිතේ ඉඳලා අධිනාගරික පරිසරයකට අපි එනවා. එක පාරටම හිතෙන්න පුළුවන් දෙයාන්ද්‍රුවනේ. එහෙ කොටි මෙහෙ ඇවිල්ලාද කියලා. මේ භූමි භාග පසුකොට අප ආවේ නුවර එළියට. ඉකුත් ජුනි මාස ගැල්වේස් හා තුරග තරග පිටිය ආශ්‍රිතව පෝනින් අස්වයින් මරාදමූ කොටියකුගේ රූපාවලියක් විමසා බලන්නට. එහිදී අපට දෘශ්‍යමාන වූයේ ආරක්ෂිත කැමරා කාචයක රාත්‍රියේ ගැල්වේස් වනරොදින් පහතට එන කොටියකු බල්ලන් සමග ආරෝවක් ඇති කර එතනින් ඉවත්ව යන අයුර. මෙතනින් තමයි මේ පහලට පැන්නේ. මේ එදා රෑ 16ට විතර වගේ ඇති. අපි ටීවී බලබල හිටියේ. මේ කළු බල්ලා මේ එයා කෑ ගහගෙන මේ පඩිපෙලෙන් පහලටම දිව්වා. ඊට පස්සේ අපි ඉතින් හිතුවා මේ මොකෙක් හරි ඇඟට පැන්නා වෙන්න ඇති කියලා. නිකන් මේ කැමරාවෙන් අපි චෙක් කරලා බැලුවා. මේ ඒ බලනකොට තමයි මෙතන ඉඳලා මේ කළු එක්කෙනාගේ ඇඟට මේ පැනලා අතෙන්ට එලා ඉන්නවා එයා. ඉඳලා අර සුදු එක්කෙනාගේ ඇඟටත් පැනලා ඔතනින් ඔහොම කැලෙට නැගලා යනවා. ඉතින් අපි ඊට කලින් දැකලා තිබ්බේ නෑ මේ ඔය මේ මේකේ බලනකොට තමයි දැනගත්තේ. මේ මේ දවස්වල තමයි අර කෑවේ මේ පෝණියන්. ඔව් පෝණිය. ඔව් පෝණිය දෙන්නේ කෑවා. ඒ බල්ලොත් ඉනික් පිටිවාප ගමන් කළේ හැටන් පැන්නූර් වත්තට. ඉතා ජනප්‍රිය රූපලක් ලෙස පැවති මේ කොටියාගේ හා මිනිසුන්ගේ ක්‍රියාකාරකම ලත්තනම ලොප් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු විෂයගත ආයතන සමත් වී තිබෙනවා.
ගෘහාශ්‍රිත ගේහසිත පරිසරයෙන් මිදිලා අපි ආවේ වතුකරේ පැත්තට. දැන් මේ අපි දකින මේ වම් පැත්ත තමයි සම්පූර්ණයෙන්ම අර පහුගිය කාලේ සමාජ මාධ්‍ය ජාලවල විවිධ නාලිකාවල විශේෂයෙන්ම කතාවට ලක්වෙච්ච අර කොටිය ගහෙන් ගහට පැනලා ලොකු අලකලංචියක් වෙච්ච තැන. නමුත් ඊට පස්සේ අපිට රටක් විදිහට ඇහෙන්නේ නැහැ, දකින්න නැහැ එවැනි ප්‍රශ්නයක්. ඒ කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ප්‍රශ්නය මතුවෙන තැනම යම්කිසි හොඳ මට්ටමේ කළමනාකරණයක් කරලා කියලා හැඟීමක් එනවා. කොහොමද ඔබතුමාගේ අදහස සහ ඒකට ක්‍රියාත්මක වෙච්ච විදිය? ඌවන්ට අද අපි මේ ප්‍රශ්නය ඇති වුණු මොහොතේ පටන්ම අපේ නිලධාරීන් සහ සියලුම රාජ්‍ය ආයතන පොලිසිය ඒකාබද්ධව මේකේ වැඩසටහන ක්‍රියාත්මක කරා. එකක් වත්තේ කම්කරුවන්ගේ ආරක්ෂාව මුලින්ම සැපයුවා. ඊළඟට අපේ නිලධාරීන් කණ්ඩායම් කීපයක්ම මුළු වත්ත පුරාම පරීක්ෂා කිරීම සඳහා යෙදෙව්වා. එයන වනජීවිධාරීන් සහ පොලිසිය මේ මුළු වත්තේම ආරක්ෂා තර කිරීම සඳහා සහ වත්ත පරීක්ෂා කිරීම කටයුතු දිගටම සිදු කරන ගියා. ඉන්පසු අපි මේ ප්‍රදේශයට දිව්‍යම් පැමිණුණු ආකාරය පිළිබඳ සොයා බැලලා ඒ සඳහා ගත යුතු පීවර පිළිබඳ මූලිකව ගත පීවර තමයි අපි සතා පැමිණෙන දිශාව නැවතත් පැමිණීම බලාපොරොත්තුෙන් වත්තේ ස්ථානගත කර අපේ නිලධාරි කීප ස්ථාන ස්ථානගතලා දිවා රාත්‍රී වැඩ කරන අයට අවශ්‍ය ආරක්ෂා සපයන අතරේ රාත්‍රී කාලෙත් මුර සංචාර කටයුතු සඳහා වනජීවිධාරීන් යෙදෙව්වා. ඒකට පොලිසියේ සහයත් අපිට ලැබුණා. ඒ අනුව අපි කාර්ය කරන අතරතුර මේ දිවියා නැවත පැමිණීම වළක්වාගෙන සඳහා අපි උගුලක් කටවලා තිබුණා. මේ උගුලට දිවියා අල්ලාගෙන මේ ස්ථානයේ වෙනත් ස්ථානකට රැගෙන යාම සඳහා තමයි අවශ්‍ය පියවර ගත්තේ. නමුත් ඒ වෙනකොට දිවියා මේ මුර සංචාර කටයුතු සහ අපේ නිලධාරීන් ගැවසුමත් එක්ක මේ ප්‍රදේශයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තිබුණ නිසා අපි දිගටම මේ ට්‍රැප් එක එහෙම නැත්නම් ඒ උගුල දිගටම මේ ප්‍රදේශයේ අපි ස්ථානගත කරලා තිබුණා. ඒ වගේ මුර සංචාර කටයුතු දිගටම රාත්‍රී කාලයේ දවල් කාර්ය සිදු කරා. මේක ටික කාලයක් දිගටම කරගෙන ගියාට පස්සේ අපිට දැනුණා මේ ප්‍රදේශයෙන් මේ සතා පලා ගිහිල්ලා කියලා. ඉතින් අපි එක්කම වතු අධිකාරී දැනුම් දීලා තියෙනවා මේ වත්තේ මේ සතුන් ස්ථානගත වෙලා ඉන්න ස්ථාන තියෙනවා. ඉතින් ඒවා සුද්ධ පවිත්‍ර කරන්න මොකද මේ හැම වත්තේකම යම් කැලෑ ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවා. අද වැඩසටහනේදී අපේ කතිකාවට ලක් වූ කඳුකර කොටියා රටක් ලෙස අප සතු වටිනාම සම්පතක්. ඉතින් මේ රූපාවලි ඔස්සේ සිද්ධි හා තොරතුරු ලෙසත් ඉස්මතු කළ කරුණුක් තුළින් අප නිරතුරුවම අවදියෙන් හා නුවණින් වැඩ කළ යුතුයි. නිසි සංරක්ෂණයත් ප්‍රබුද්ධ කළමනාකරණයත් ඔස්සේ පමණයි රටක් ලෙස පෙරට යා හැක්කේ මෙතරම් සොබා දහමින් ආඩ්‍ය. නොඉඳුල් වනපෙත ඉඳුල් වෙද්දී, පිළිවෙල සහ පිළිවෙත අහිමි වෙද්දී සත්වයා පවා මුර්ගයකු බවට පත්වනවා නොඅනුමානයි. අද අප ඇවිද ගිය බිම්වල ඇති වුණු ගැටුම්, ඒවා කළමනාකරණයට ගත්තා වූ විද්‍යාත්මක උත්සාහයන් සේම විසඳුම් පිළිබඳව කතිකා කළා. එහෙත් ඔබටම පැහැදිලි ඇති මේ ඉසව්වේ අප ඇවිද ගිය සහ කතිකා කළ කාරණා තවත් ඉතිරි වී ඇති වග. මේ නිසා ලබන සතිය අපි ආයෙත් එනවා හෝටන් තැන්නේ සිට පහළට දමිළ ජනතාව සමග ගත කරන ජීවිතයේ කොටියාගේ මුහුණුවර පිළිබඳව කියවා බලන්නට. ආයෙත් හමුවෙමු ලබන සතියේ.